Welcome to Journey with Love. Journey with Love අද අපි සූදානම් වෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන අපූර්ව ස්ථානයක් ගැන ඔයාලට කියන්න. මේ සීතගල්ල මුහුදු තටාකය පිළිබඳව. මේ සීතගල්ල ස්වාභාවික මුහුදු තටාකය බලන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඔයා මාතර ඉඳලා හම්බන්තොට ගියපු කෙනෙක් නම් ඒ පැත්තට ගියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මාතර තංගල්ල හම්බන්තොට ඒ පැත්තට යන බීච් රෝඩ් එක කොච්චර ලස්සනද කියලා. සීතගල්ල ස්වභාවික මුහුදු තටාකයේ පිහිටලා තියෙන්නේ මාතරට ඉතාමත්ම ආසන්නම. මාතර ඉඳලා තලල්ල පැත්තට එද්දී බෙලිවත්ත හන්දිය බැහැලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. බෙලි අත්ත නෙවෙයි බෙලිවත්ත. ඉතින් මෙන්න මේ හන්දිය ඔයාලට බස් එකක යනවා නම් අනිවාර්යෙන් බහින්න පුළුවන්. හම්බන්තොට පැත්තේ ඉඳලා එනවා නම් ඒත් බෙලිවත්ත හන්දියෙන් බහින්න පුළුවන්. එතන බැහැලා පයින් යන්න පුළුවන් හරිම පොඩි දෙයක් තියෙන්නේ. ඉතාමත්ම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් මේ සීතගල්ල මුහුදු තීරය කියලා කියන්නේ මාතර කිට්ටුවට එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නරඹන්න යන්න ඕන තැනක්. ඉතාමත්ම සුන්දර නිස්කලංක අපූර්ව වෙරළ තීරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් නිදහසේ ගත කරන්න ඔයාලා යාළුවොත් එක්ක එනවනම් ලස්සන ෆොටෝස් ගන්න හරිම අපූර්ව ලොකේෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. එතන තියෙන සුන්දරත්වය බලන්න ඔයා අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕන. අපි දන්නවනේ මුහුද කාලෙන් කාලට වෙනස් වෙනවා කියලා. කියන්නේ වඩදිය, බාදිය මේ වගේ මුහුදේ ජල ප්‍රමාණය අවුරුද්දේ කාලත් එක්ක වෙනස් වෙනවා. අපි මේ ගියපු දවස නම් ඇත්තටම මුහුද හරිම නිස්කලංක දවසක්. ඒ කියන්නේ මුහුද වතුර අඩු කාලයක්. ඉතින් මේ මුහුදු තටාකය හිඳිලා තමයි තිබුණේ. ඔයගේ තටාකයට ඉඳා වතුර තිබුණේ නැහැ. ඉතින් ඒ වුණාට අපිට අර පහළට බහින්න අවස්ථාව ලැබුණා. එතනින් පහළට සීතගල්ල ඒ යන තැනින් පහළට බැස්සම අපූර්ව ගල්තලා ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ගල්තලා මතින් ඇවිදගෙන යන්න පුළුවන්. ඒ තැන් වලට රැල්ල එනවා. ගොඩක් අපූර්ව ලස්සන දර්ශනයක්. ඉතින් මුහුදේ වතුර ගොඩක් වැඩි කාලෙට මේ ස්වභාවික මුහුදු තටාකයම පිරිලා තියෙන. ඉතින් එතන තටාකයක් විදියට ඔයාලට ඇවිල්ලා නාන්න පුළුවන්. ඉතාමත්ම ආරක්ෂිත තැනක් තමයි තියෙන්නේ. නමුත් අර වතුර ගොඩක් තියෙන කාලෙට පහළට බහින එක අවදානමකට පහළට බහින්න ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම මුහුදු වතුර ඇවිල්ලා ඒ ඔක්කොම වට කරගන්න ඒ ගල් තලා මුකුත් දෙන්නේ නැති තරමට වතුර එනවා. නමුත් තටාකයේ වලට නාන්න පුළුවන්. ඒක අඩු කාලයක් නිසා අපිට බය නැතුව ඒ තැන් වලට යන්න පුළුවන් වුණා. බහින්න පුළුවන් වුණා. ගල්තලා එහෙම හොඳට වේලිලා එහෙම තිබුණ නිසා අපිට පය තියලා යන්න බය වෙන්න දෙයක් තිබුණේ නැහැ. මේ තියෙන්නේ සීතගල්ල මුහුදු තටාකය. තටාකෙන් පහළ තියෙන කොටස තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අද නම් ඉතින් ලොකු රැල්ලක් තියෙන්නේ. ඒ වුණාට මේ ගල් එක්ක හරිම ලස්සන තැනක්. මේ ඉන්නේ අපි ආලේ ඉන්නේ යූඩි. යූඩි සජ්ජා සිතු නෙතා ඒ කට්ටිය තමයි දැනට ඉන්නේ. මේ උඩින් තේන්නේ සීතගල්ල තටාකයේ බැම්ම. අපි මේ බැම්මේ තියෙන තැන පහළ තමයි ඉන්නේ. මෙතන ඉහළ සම්පූර්ණ මූල් තමයි තියෙන්නේ. ඉතින් උඩ අපි දැන් මේ පහළ තැනක තමයි ඉන්නේ. අපි යාළුවෝ ටික දැන් එනවා. ඉතින් අනිම ලස්සනයි රැල්ල එනකොට රැල්ල වැටිලා. මේ ටික ලස්සනට පේනවා. මේ වගේට මූල් දැන් අවුව නිසා මේ ගල් හොඳට රත් වෙලා තියෙන්නේ. ඉක්සපට ඇවිදින්න බඩයක් අමාරුයි. ඊළඟට මේ තැන් හරිම ලස්සනයි. බලන්න. මේ මුද. මෙයන් පහලට අනිවාර්යයෙන්ම මේ වගේ මුහුදු තැන්වලට යනකොට ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. මොකද ලිස්සන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. වතුර අඩු කාලයක් නිසා අපිට හැමතැනම ඇවිදින්න අවස්ථාව ලැබුණා. පූල් එකෙත් ඇවිදින්න අවස්ථාව ලැබුණා. ඉතින් ගොඩක් ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් වතුර නැතිුණා කියලා එහෙම මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ දර්ශනයේ විදිහටම තිබුණා. අඩුවක් තිබුණ ඉතින් මොහොත තටාකේ වතුර නැති එක විතරයි. මේ සීතගල්ල මුහුදු තීරය කියලා කියන්නේ මාතර කිට්ටුවට එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම නරඹන්න යන්න ඕන තැනක්. ඉතාමත්ම සුන්දර, නිස්කලංක, අපූර්ව වෙරළ තීරයක් තමයි මෙතන තියෙන. ඉතින් නිදහසේ ගත කරන්න, ඔයාලා යාළුවොත් එක්ක එනවනම් ලස්සන ෆොටෝස් ගන්න හරිම අපූර්ව ලොකේෂන් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තවම subscribe කරේ නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් subscribe කරන්න කියලා කියන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමෙන් ඉන්න. මේ Journey with Love